ආරක්ෂාවෙන්න ඕනේ, මේ රට ආරක්ෂා කරගන්න ඕනේ මේ කාර්යාල ජෙප්පොන්ගෙන්, පාසල් ජෙප්පොන්ගෙන්, ඉස්පිරිතාල ජෙප්පොන්ගෙන් සහ ගමේ ඉන්න ජෙප්පොන්ගෙන්. මේක කරගත්තේ නැත්නම් මං හිතන්නේ මේ රට විශාල පරිහානියකට යනවා. සමහර බයියෝ ජෙප්පෝ වෙලා අවුරුදු දෙකක් ගත වෙන දවසක ඔබතුමන්ලට වචන ටිකක් ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි අහපු දෙයක් තමයි බොහෝ දෙනෙක් කිව්වේ මේ 225ම එපා කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණත් මේ 225 ඇතුලේ ඉන්නවා. විශේෂයෙන්ම කාලයක් හිටියා 39 දෙනෙක්, ඊට පස්සේ ඒක අඩු වුණා 9ට 7ට 6ට 8ට අද 3කට වෙලා තියෙනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ 3ට බස්සපු අනුර කුමාර දිසානායක මහත්තයා අද කතා කරනවා මේ රටේ ජනාධිපති වෙලා මොනවද කරන්න කියලා. නමුත් ඊට කලින් එතුමට අමතකයි තාම 103ක ඉන්නේ, මේක කොහොමද වැඩි කරගන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවල හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු, ඒ වගේම අනුර කුමාර දිසානායක ඇතුළු ඒ නායකයෝ හැමදාම රජයේ පැත්තෙන් ඉදිරිපත් කරපු සියලු දේට විරුද්ධ වුණා මිසක් කිසිම වෙලාවක කිසිම අනපනතක් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ සුබසිද්ධියට කටයුතු කරේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් විරුද්ධ වෙන්න විතරයි. නමුත් හොඳ දෙයක් කරත් ඒ හොඳ දෙයටත් හැමදාම විරුද්ධ වුණා. ඒ වගේම තමයි කාලයක් හිටියා ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරු 4 දෙනෙක් මේ රට පාලනය කරනකොට. එතකොට කෘෂිකර්ම භාරව හිටපු අනුර කුමාර දිසානායක වැව් 1000ක් හදනවා කියලා මං හිතන්නේ ජනතාවට අපි කියන්න ඕනේ මේ හදපු එක වැවක් හරි අද හොයාගෙන යන්න කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඇමතිවරු, විශේෂයෙන්ම ලලිත් ඇතුළත් මුදුලි මැතිතුමා වගේ මහත්වරු මේ රටේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය වගේ ඇති කළා මේ රටේ ජනතාවගේ හදවත්වල අදත් ජීවත් වෙනවා. ගාමිණී දිසානායක වගේ ඇමතිවරු මහවැලිය කරලා ජනතාවගේ හදවත්වල අදත් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂය මේ රට සංවර්ධනය කරන්න වැඩ කරේ. නමුත් හැමදාම එක්සත් ජාතික පක්ෂය මේ රට හදනකොට ජනතා විමුක්ති පෙරමුණ කරේ ඔබලට මතක ඇති 71 කැරැල්ල, ඊට පස්සේ 78 කරපු විනාශය, 83, 88, 89 හැමදාම මේ රට ආපස්සට හැරෙව්වා නම් හැරෙව්වේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි කියන්න ඕනේ. රාජ්‍ය දේපළ කොච්චර විනාශ කරාද? ඒ වගේම තමයි බස් ගිනි තිබ්බා, පොලිසියේ හමුදාවේ රණවිරුව ඝාතනය කරා. මේ සියලු දේට ජනතා විමුක්ති පෙරමුණ මං හිතන්නේ ඒගොල්ලෝ පිළිගත්ත අනුර කුමාර දිසානායක 60,000ක් මැරුවා නම් ඒ 60,000 සමා වෙන්න කියලා. මං හිතන්නේ සමාව ඉල්ලලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරපු එකේ වරද වහගන්න බෑ. එහෙනම් රට විනාශ කරන ගමන් අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයෝ ජීවත් වුණේ හොඳ වතුවල සැපට, හැංගිලා හිටියට හැංගිලා හිටියෙත් සුර සැප විඳ විඳ. ඉතින් එහෙම සැප විඳපු නායකයෝ අද බලන්න මේ සහෝදරවරු අඳින්නේ ඇඳුම් මොනවද, කාගෙන් ඉල්ලගත්තත් ඔක්කොම බ්‍රෑන්ඩඩ් ෂර්ට්ස්, බ්‍රෑන්ඩඩ් කලිසම්. මේගොල්ලෝ මේ පාරට බස්සනවා තරුණ තරුණියෝ, අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාරට බස්සලා සතෙන් සතේ එකතු කර කර නායකයෝ සැප විඳින විදියක් තමයි අද අපි දකින්නේ. ඒ වගේම තමයි දැන් බලන්න අපට මතකයි මේ රටේ භීෂණය තුළින් මිනිස්සුගේ ගෙදර තිබ්බ ඐඩෙන්ටි කාඩ් එක පවා එකතු කරා. ඒ වගේම සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු ඝාතනය කරා. ඒ ඝාතනය කරලා එතනින් නැවතුනේ නැහැ. ධන හිසෙන් පහළට මිනී පෙට්ටිය උස්සන්න දීපු නැති යුගයක් තමයි මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ උදා කරන්න හැදුවේ. පොලිසියල්ට ගහලා රටේ රාජ්‍ය බලය අල්ලගන්න හැදුවා. අද අපි දැක්කා ලාල්කාන්ත සහෝදරයා ප්‍රසිද්ධ වේදිකාවේ නැගලා කියනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේදී ගමේ අධිකරණ බලය සම්පූර්ණයෙන් මේ දෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සුන්ට. මේක කොහොමද කරන්නේ? එයා කියනවා අපි මේ නීති හදන්න, නීතිය පසඳලන්න, නඩු අහන්න, මේ සියලු දේවල් මෙතෙන්ට දෙනවා කියලා. එතකොට එහෙම වුණොත් මේ රටට මොකද්ද වෙන්නේ? කැලෑ නීතිය වල්වදිනවා. රටේ හැමදාම අපි කිව්වා කුහකය හිටියනම් ඉන්නේ, කුහකව මිනිස්සු ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. බලන්න අද අපි ගත්තොත් කාර්යාලවල මේ කාර්යාල ජෙප්පෝ කියලා જાතියක් ඉන්නවා. මුණ්ඩ පුළුවන් කැන්ටිමට හරි ඩ්‍රයිවර්ලාගේ කාමරයකට හරි ගිහිල්ලා කැරම් ගහ. හැබැයි කැරම් ගහන්නත් එයා කන්ඩිෂන් එකක් ඕනේ. ඒසී එක නැත්තම් කම්ප්ලේන් කරනවා. සභාපතිට ඇවිල්ලා බයිනවා. ඒ කැරම් ගහත් කරන්නේ ඒ කාර්යාලයේ සිද්ධ වෙන වැඩවලට අකුල් හෙලන එක. තව කට්ටියක් අපිට නම් කරන්න පුළුවන් පාසල් ජෙප්පෝ. පාසල් වල ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. මුන් උත්සාහ කරන්නේ ළමයි ටික පාරට බස්සන්න. ප්‍රින්සිපල්ට වැඩ කරන්න දෙන්නේ නැහැ.
පින්සිපල්ගේ කකුලෙන් අදිනවා, පෙස්සන් ගහනවා, ගුරුවරුන්ට ගුරු වෘත්තිය කරගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ පාසල් ජෙප්පුන්ගෙන් මේ පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනේ. තව ඉන්න ඉස්පිරිතාල ජෙප්පු, මේගොල්ලෝ සුළු සේවකයෝ උනම් මේගොල්ලෝ හැසිරෙන්නේ දොස්තරලටත් උඩින් ගිහිල්ලා. දොස්තරලට වැඩ කරන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට මේ නිදහස් සෞඛ්‍යය ගන්න තියෙන ප්‍රතිඵල ටික ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා නිතර නිතර රෝගීන්ට මේ විදිහට වද දෙන එක මේ ඉස්පිරිතාල ජෙප්පුගේ වැඩක්. තව තමයි ගමේ ඉන්න ජෙප්පු. මේ ගමේ ජෙප්පු ටික මොකද කරන්නේ? අල්ලපු ගෙදර මිනිහා පුෂ්පයිසිකලයක් ගත්තත් ඌගේ අන්න අරු සල්ලි හොරගම් කරලා පුෂ්පයිසිකලයක් ගත්තා. එහෙම නැත්නම් අන්න අරු අර දේශපාලකයා පස්සේ ගිහිල්ලා බයිසිකලයක් ගත්තා. හැම දෙයකටම වැරද්දක් විතරයි දකින්නේ. නමුත් ඌට පේන්නේ එයාගේ ගෙදර තනකොළ ටික වැවිලා බිත්ති ටික පැලිලා මේ මොනව වුණත් කරන්නේ කවුරු හරි යම් විදියකට මුදලක් සාධාරණ ක්‍රමයකට එකතු කරගත්තත් මේ ගමේ ජෙප්පු ටික කරන්නේ කුහකකමින් ඒ මිනිහට කටයුතු කරන එක. ඉතින් ඒක නිසා මේ අපි ආරක්ෂා වෙන්න ඕනේ, මේ රට ආරක්ෂා කරගන්න ඕනේ මේ කාර්යාල ජෙප්පුන්ගෙන්, පාසල් ජෙප්පුන්ගෙන්, ඉස්පිරිතාල ජෙප්පුන්ගෙන් සහ ගමේ ඉන්න ජෙප්පුන්ගෙන්. මේක කරගත්තේ නැත්නම් මං හිතන්නේ මේ රට විශාල පරිහානියකට යනවා. ඒ වගේම අපි දැක්කා ගොඩක් වෙලාවට අනුර කුමාර දිසානායක මේ නායකයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් වැල්පාලමේ භාගයක් ගිහිල්ලා තියෙන්නේ, සාර්ථකව වැල්පාලමේ භාගයක් ගිහිපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉතුරු භාගය ගෙනියන්න පුළුවන් මහත්තයෝ. ඉතින් ඒක නිසා ඔබතුමන්ලා කලබල වෙන්න එපා. අත්දැකීම් එක්ක කළපුරුද්ද පළපුරුද්ද සියලු දේත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට හරි තැනට ගෙනියනවා, මේ රටේ ජනතාව වැල්පාලමෙන් එගොඩ කරනවා. ඒක විශ්වාසයි. විශේෂයෙන්ම අපි දැක්කා 1980 විතර එතුමා අධ්‍යාපන ඇමතිවරයා විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඉංග්‍රීසි අධ්‍යාපනය උසස් තත්ත්වයට ගේන්න වැඩ කරා. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එක හඳුන්වලා දුන්නා. ඒක ඒ වගේම තමයි ජාතික අධ්‍යාපන ආයතනය බිහි කරා. ඒ වගේම නයිට එක හැදුවා, ජර්මන් ටෙක් එක හැදුවා. අධ්‍යාපන ඇමති විදියට මේ රටේ දරු පරපුර ගැන හිතලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශාසියක් ඉෂ්ට කරා. අදත් ජනාධිපති විදියට එතුමා කතා කරන්නේ කෘතිම බුද්ධිය පාසල් මට්ටමට ගේන්න, පාසල්වල අධ්‍යාපන ක්‍රමේ වෙනසක් ඇති කරන්න. අවුරුදු 18ක් දක්වා පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කළා. අවුරුදු 18ෙන් කිසිම ළමයෙක් එළියට දාන්නේ නැතුව විශ්වවිද්‍යාලයට යන දරුවෝ විශ්වවිද්‍යාලයට යන්නත්, ඉතනින් එහාට ඉතුරු දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්නත් තවදුරටත් එතුමා හිතලා තියෙනවා. විශේෂයෙන්ම ස්වයන් රැකියාවක් ආරම්භ කරන්න, තමන්ගෙම වෘත්තියක් ආරම්භ කරන්න ඉන්න අයට බැංකු මගින් සහන පොලියට ණය මුදලක් දීලා ස්වයන් රැකියා තුළින් මේ රටේ ආර්ථිකයට මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඉන්න සියලුම දරු දැරියෝ දායක කරගන්න. බලන්න මේක කොතරම් හොඳ සිතුවිල්ලක්ද කියලා. ඒ වගේම තමයි අපි දන්නවා එතුමා කර්මාන්ත ඇමතිවරයා විදියට බියගම නිදහස් වෙළඳ කලාපය ඇතුළු වෙළඳ කලාප ගණනාවක් ඇති කරා. ඉන්ටර්නෙට් තාක්ෂණය මේ රටට හඳුන්වලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් බලන්න සුවසෙරිය ගේනකොට කොච්චර දේවල් කිව්වද. සුවසෙරිය ගේනකොට කිව්වා ඔන්න ඉන්දියාවේ රෝත්තුකාරය වෙනවා, ඕවා මලකඩ කාලා කබල් ඕවගේ ගියොත් ලෙඩ හැදෙනවා. නමුත් අද සුවසෙරිය නිසා මේ රටේ අසරණ ජනතාවට කොච්චර සේවයක් වෙලා තියෙනවද, ඒක අපිට අමතක කරන්න බෑ. සමහර විට සමහර තැන්වලදී ළමයි හම්බ වෙනවා සුවසෙරියේ. ඇත්තෙන්ම සුවසෙරිය තුලින් ඉතාමත්ම විශිෂ්ට සේවයක් අද වෙනකොටත් මේ රට තුල සිද්ධ වෙනවා.